මෙතනත් තියෙනවා මල් පැල පවුම් 4 ඉඳලා. කොහෙද අද අපි යන්නේ? හයි, සුබ දවසක් ඔයාලට. අද අපි යනවා ඉංග්‍රීන්ඩ් වල තියෙන ෆ්ලවර්ලෑන්ඩ් එකක් බලන්න. මේකේ අපි යනවා දැන් වින්ට් එක ඉවර වෙලා දැන් ස්ප්‍රින් එක තියෙන්නේ. අපිට මල් පැල ටිකක් ගන්න තමයි අද අපි යන්නේ. මේකේ තියෙනවා මල් පෝච්චි, මල් පැල, එළවළු පැල, පොහොර වර්ග, තව ඇග්‍රිකල්චර් වලට ඕන සියරුම් මැටීරියල් මේකේ තියෙනවා. අපි ගිහින් බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මේක තමයි ෆ්ලවර්ලෑන්ඩ් එකට එන්ටර් වෙන තැන, එන්ට්‍රන්ස් එක. අපි ගිහිල්ලා බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. යනකොටම ලස්සන රෝසස් ඕකිඩ්ස් ටිකක් තියෙනවා. මෙතන එක එක පාටවල ඕකිඩ් තියෙනවා, සුදු පාට තියෙනවා, රෝස පාට. ගණන් ගත්තොත් පවුම් 15යි. මේ සුදු පාටක පවුම් 15ක් වෙනවා. ඒක පොඩ්ඩක් ලොකු පැලයක්. ඊට පස්සේ තියෙනවා තව රෝස පාට එකක්, ලයිට් රෝසස්. ඒක නම් පවුම් 499ක් වගේ වෙන්නේ. ඉන්නේ මේ ෆ්ලවර් ගාඩන් එකේ තියෙන ගණන් වැඩිම මල් පැලේ. මේක කැමීලියා කියලා බ්‍රෑන්ඩ් එකක්. මේක වෙනවා ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් 75000ක් වගේ ගාණක්. ඔයගොල්ලෝ පේනවා ඇති පවුම් 199.99ක්. මේක තමයි මේ ෆ්ලවර් ගාඩන් එකේ තියෙන ගණන් වැඩිම මල් පැලේ. කවුරුත් මේ වගේම ගන්න පැල තමයි ගන්නෙ. දැන් අපි ආවා තව සෙක්ෂන් එකකට. මේකේ ලස්සන මල් ටිකක් තියෙනවා. දැන් වින්ටර් ඉවර වෙලා ස්ප්‍රින් එකේ හින්දා මෙතන පොඩක් බිසි. ගොඩක් කට්ටියන මල් පැල අරන් යන්න. දැන් තමයි ඉංග්‍රීන්ඩ් වල ගොඩක් කට්ටිය මේ මල් පැල වවන්න ගන්නෙ. එතකොට මාස 2-3ක් යනකොට මල් එනවා. මේගොල්ලන්ට පේන්නේ තවත් සෙපරේට් සෙක්ෂන් එකක්. මෙතන කවර් කරලා තියෙන්නේ. මොකද මේ මල් වලට ස්පෙෂල් ක්ලයිමේට් එකක් ඕනේ. ඒක හින්දා මෙතන පොඩක් සීතලයි. මෙතන ස්පෙෂල් ඕකිඩ් ටිකක් තියෙන්නේ. මේ සමහරවගේ මාත් මීට කලින් දැකල නෑ. මේකත් හරිම ලස්සනයි. අපි කලින් පෙන්නමු කැමීලියා කියන බ්‍රෑන්ඩේ පොඩි වැලයක්. මේක පවුම් 200ක් වෙන්නේ. මේක පොඩ්ඩක් අඩුයි ගහ පොඩි හින්දා. මේක පවුම් 169ක් වගේ වෙනවා. දැන් අපි ආව රෝසස් තියෙන සෙක්ෂන් එකක. මෙතන රෝසස් තියෙනවා, ඩාර්ක් රෙඩ් රෝසස් තියෙනවා, තව මේක එහා පැත්තේ තියෙනවා යෙලෝ රෝසස්, ඔරෙන්ජ් රෝසස්, වයිට් රෝසස් වගේ ඒවා. මෙතනක් තියෙනවා තවත් මල් ටිකක්. මේ වැන්න නම් දන්නේ නැහැ මොනවද කියලා. මේ ඔක්කොම විකුණන්න තියෙන්නේ, ඩිස්ප්ලේ කරන ඒවා නෙමෙයි. අපිට ඕන එකක් ගන්න පුළුවන් මෙතනින්. ගොඩක් කට්ටිය කියන්නේ පොඩි පැල. මොකද මෙතන ගොඩක් බිසි. මං කලින් කිව්වා වගේ ගොඩක් කට්ටියනෝ. කාර් පාකින් එකේ වාහනය නවත්තන්නත් ස්ලොට් එකක් වාගත්ත හරි අමාරුවෙන්. මෙතනත් තව රෝසස් තියෙනවා. කලර් කම්බිනේෂන් දෙකක තුනක වගේ ඒවා තියෙනවා මෙතන. මේකත් හරිම ලස්සනයි. අපි ඊළඟට ගියා බාබකියු මැෂින් තියෙනවා. මෙතන මල් විතරක් නෙමෙයි, තව ලිවින් රූම්, හෝම් ඇප්ලයන්සස් තියෙනවා. මෙතන ලස්සන බාබකියු මැෂින් දෙකක් තිබුණා. ගොඩක් ගණන් මේවනම්. මේවා ලංකාවේ සල්ලි වලින් ලොකු ගාණක් වෙනවා. පවුම් 600ක්, පවුම් 300ක් වගේ. අපි දැන් ආයෙත් ආවා තව ඕකිඩ් සෙක්ෂන් එකකට. මෙතනත් තියෙනවා පොඩ්ඩක් වෙනස් ටූ කලර් කම්බිනේෂන් එකක ඕකිඩ් ටිකක් තියෙනවා. මෙතන තියෙන ඔක්කොම පෙන්වන්න බෑ. මොකද මං ක්ලිප් ගොඩක් ගත්තා. ඒ ඔක්කොම දාන්න බෑ. එහෙම වුණොත් වීඩියෝ එක පැයක් වගේ වෙනවා. අපි පැය 3ක් විතර හිටියා මේකේ. මේකේ සාමාන්‍ය පැය 4ක් 5ක් බලන් දේවල් තියෙනවා. ගොඩක් කටේ ගන්නවත් මේ දවස්වල පැල. දැන් අපි ආවේ පළතුරු පැල. මේකේ තියෙන ස්ට්‍රෝබෙරි, මෙතන සිට්‍රස් වගේ පැල තියෙනවා. මේකේ ගෙඩිත් තියෙනවා 10ක් 20ක් වගේ. මේක ගෙඩි හැදිච්ච හින්ද පොඩ්ඩක් ගණන් පැලේ. පවුම් 69ක්, ඒ කියන්නේ 25000ක් වගේ වෙන මේ පැලයක්.
අපි නම් ගත්තේ නෑ මේ පැලයක්. මේකේ සිට්‍රස් ඔරෙන්ජ් විතරක් නෙමෙයි ස්ට්‍රෝබෙරි පැලක් තියෙනවා. ඒවනම් පොඩි ගාණක් වෙන්නේ. දැන් අපි ආව මේකේ තියෙන ෆ්ලවර්ලෑන්ඩ් එකේ තියෙන තවත් ස්පෙෂල් සෙක්ෂන් එකකට. මේකේ තියෙන පොඩ්ඩක් ගාණ වැඩි එක්ස්පෙන්සිව් ඕකිඩ් බ්‍රීඩ් වගේක්. මේව රෙයා බ්‍රීඩ් ටිකක්. ඒකයි ගාණ වැඩි. මෙතන ගොඩක් ලස්සන ඕකිඩ් ටිකක් තියෙනවා. අපි ගාණ බැලුවා මේක පවුම් 89ක් වගේ වෙනවා එක පැලයක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් ඇවරේජ් 35,000ක් වගේ වෙනවා මේ පැලයක්. පැලේ පොඩි වුණාට ගාණ වැඩි. මේකේ තියෙනවා පර්පල්, ලයිට් පින්ක්, තව කලර් දෙයක් කම්බයින් වෙච්ච ඕකිඩ් තියෙනවා. මෙතන තියෙනවා රෝස පැල. මේව නම් පවුම් 399යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 1500කට වගේ මේ පැලයක් ගන්න පුළුවන්. මේක කවර් කරලා තිබුණාට පොඩි පෝච්චි එක තමයි මේක මේව කරලා තින්නේ. මෙතනත් තව ඒ වගේම රෝස පැල තියෙනවා. මේකත් පවුම් 399ක්. අපි මේ එකක් ගන්න හැදුවේ. අපි ගන්නෙ මොන පාටද? අපි yellow එකක් ගමුනේ. හරි. අපි yellow එකක් ගමු. අපි මොකද ලංකාවේ yellow වැඩිය දැකලා නැහැ. මේක තමයි අපි ගත්තේ. මේවත් ඒ ගානමයි. පවුම් 399යි. ඒක ලංකාවේ මුදලින් 1500කට විතර ගන්න පුළුවන් මේ රෝස පැලයක්. මං කලින් කිව්වා වගේ මෙතන මල් පැල විතරක් නෙමෙයි, පළතුරු පැල විතරක් නෙමෙයි, එළවළු පැලක් තියෙනවා ගොඩක්. මේ තියෙන්නේ ආර්තාපල් පොටැටෝ සීඩ් එක. මේ පැල දෙයක් ගන්න පුළුවන් පවුම් 12කට. මේ තියෙන්නේ අපි කලින් පෙන්නපු රෝස පැලවලම මේ පොඩි පැල. මේවනම් පවුම් 9.99ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 4000ක් වගේ වෙන්නේ. මල් පිපිච්ච පොඩ්ඩක් ගණන් පවුම් 50ක් පවුම් 60ක් වගේ වෙනවා. ගොඩක් කට්ටිය මේව තමයි ගන්න. මේක මාස 3ක් වගේ වෙනකොට මේ මල් පිපෙනවා. මෙතනත් පොඩි මල් පැල වගේක් තියෙනවා. මේව නම් ලොකු ගාණක් නෑ. බලමු මේ කීයක් වෙනවද කියලා. මේක පවුම් 399ක්. ඒ කියන්නේ රුපියල් 1500ක් වගේ තමයි මේ මල් පැලයක් වෙන්නේ. තව මේකෙම ලොකු එකක් තියෙනවා. තව මෙතනත් පොඩි ගස් වර්ගයක් තියෙනවා. ඒවත් පවුම් 399යි. මේ තමයි මේ ෆ්ලවර් ගාඩන් එක. අපි දැපු ගණන් වැඩිම මල් පෝච්චිය. ලංකාවේ නම් මේ එකක් රුපියල් 5000කට 10000කට වගේ ගන්න පුළුවන්. මෙහි වෙනවා පවුම් 150ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 55000ක් 60000ක් වගේ වෙනවා මේ මල් පෝච්චිය. ටිකක් ලොකුයි. මෙතන දිනවා ස්ට්‍රෝබෙරි පැල. මේව නම් ගොඩක් ගණන් නැහැ. අපි මේ එකක් ගන්න ඉන්නේ. මේක පවුම් 2යි. 49 රුපියල් 900ක් 1000ක් වගේ ගානකට ස්ට්‍රෝබෙරි පැලයක් ගන්න පුළුවන්. මේ දින්න අපි කලින් පෙන්නපු අර පවුම් 200ක් වගේ වෙන මල් පැලේ පොඩි එක. ඒක නම් එච්චර වෙන්නේ නැහැ. ඒක පවුම් 24.99ක්. ඒ කියන්නේ රුපියල් 9500ක් වගේ වෙනවා මේ පැලයක්. මෙතනත් තියෙනවා මල් පැල පවුම් 4 ඉඳලා 3 වෙනකම්. මේ පොඩක් ගණන් අඩුයි. මේක 399. ඒ කියන්නේ රුපියල් 1400කට වගේ ගන්න පුළුවන් මේක.
මෙයින් ඉංග්ලිෂ් රෝසස් සෙක්ෂන් එකේ මේක තියෙනවා පැල එකක් පවුන් 30ක් වගේ වෙනවා තව එහා පැත්තේ තියෙන පොඩ්ඩක් ලොකු පැල ඒවත් රෝසස් මේක පවුන් 30ක් වගේ වෙනවා මේ මෙයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා මෙතන. මෙයාට එයා ගන්න ඕන කියනවා. එයා නම් පවුම් 129ක්. පවුම් 129ක් අතර මෙතන පොඩි පොඩි සත්තු ටිකක් ඉන්නවා. මැටි වලින් ක්ලේ වගේ හදපු. මේකත් පවුන් 14ක් වෙනවා පොඩි මියුසික් එකක් වෙන ලස්සන කුරුල්ලොන්ගේ ඇත්ත කුරුල්ලොන්ගේ පැකේ මේ තමයි මෙහි තියෙන පෝර පෝර අපිට මේ කිලෝවත් දෙකක් ගන්න බෑ ගන්නව නම් කිලෝ 50ක ලීටර් 50ක මේ කොට්ටයක් ගන්න ඕනේ එක එක මේක තියෙන මේ ටොමැටෝස් වලට එක එක එළවළු වලට වෙන වෙනම මේගොල්ලන්ගේ පෝර තියෙන ගොඩක් වෙලාවට මෙතන ඔක්කොම තියෙන පෝර ඔන්නාද අපේ ප්‍රවලෑන්ඩ් එකේ විසිට් එක ඉවරයි. දැන් අපි ගත්ත පැලතුනට සල්ලි ගල යන්න හදන්නේ. වීඩියෝ බලවට ඔක්කොටම තෑන්ක්යූ. අපි තවත් මේ වගේ වීඩියෝ අරන් එනවා. කලින් වීඩියෝ එකට හොඳ කමෙන්ට්ස් තිබුණා. තෑන්ක්යූ ඔක්කොටම. ඔයගොල්ලෝ හැමෝගම මිල්ලනවා මගේ channel එක subscribe කරන්න. comment කරන්න ඔයගොල්ලන්ට මොනවාරි issues තියෙනවද ප්‍රශ්න තියෙනවද comment එකක් දාන්න.